සියලු දෙනාම තැම්පත් වෙන්න ධර්ම ශ්‍රවණය කිරීම සඳහා ආරාධනා කිරීමවත් මා ආරාධනා කරනවා ප්‍රදීප් එදිරිසූරිය මහත්මයාට දහත් වට්ටියක් පූජා කර අපේ රතනහාමුදුරන් වහන්සේට ආරාධනා කරන හැටියට කොට්ටටි ගන්නද සියලු දෙනාම සාදුකාරයක් දෙන්න නැවත වාරයක් සාදුකාරයක් දෙන්න වැඩම කරන්ට එදුණු රත්නපුර මිනිපුර අමාසාන්ති ආරණ්‍ය සේනාසනේ ගෞරවනීය විහාරාධිපති තපෝවනේ රතන අපේ හාමුදුරුවන් වහන්ස ඒ වාගේ මේ අවස්ථාවේ මේ ධර්ම දේශනා පින්කමේ දායකත්වයේ ලබාගෙන කටයුතු කරන අපේ මාළඹේ සංජීව මහත්මයා සමන්ති නෝනා මහත්මිය දරුවෝ එවාගෙම ප්‍රදීප් එදිරිසූරිය මහත්මයා ඇතුළු පැමිණි පින්නතුනි එවාගෙම රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අපේ සේනක වීරසිංහ මැතිතුමන් ඇතුළු පොලිසිය ගුරුලානි පොලිසියේ මේ මහත්මයා ඇතුළු කලගුණ දන්න කලගුණ හඳුනන ඒ වාගේම පූජනීය ප්‍රේමාලෝක හාමුදුරුවන්ගෙන් ධර්ම ශ්‍රවණය කළ උන්වහන්සේට දම් පූජා කළ ඒ වාගේම උන්වහන්සේ නිසා නිවන් මාර්ගට යෑමට පින් රැස් කරගත් වාසනාවන්ත පින්නතුනි පූජනීය ප්‍රේමාලෝක හාමුදුරුව අපවත් වෙලා හෙටට හරියටම වර්ෂයක් ගත වෙනවා. ඒ නිසා උන්වහන්සේ වෙනුවෙන් කරුණ ලබන ධර්මදේශනාමේ පින්කමයි මේ පවත්වන්නට බලාපොරොත්තු වනු ලබන්නේ. ඒ නිසා කල්පනා කර ගන්නට සියලු දෙනාම පූජනීය ප්‍රේමාලෝක හාමුදුරුව පිළිබඳව යමක් කෙටියෙන් මතක් කරනවා නම් උන්වහන්සේ මීට අවුරුදු ගණනාවකට පෙරදී පැවිදි වුණේ රත්ගඟ 80 මහ ශ්‍රාවක සමාධි මහා බුද්ධ විහාරයේ අපවත් වී වදාළ ගිලිමලේ චන්ද්‍රාලෝක හාමුදුරන් වහන්සේගේ ශිෂ්‍ය නමක් හැටියට තමයි උන්වහන්සේ එදා 83 පැවිදි වුණේ. උන්වහන්සේ පැවිදි වෙලා අවුරුදු දෙකකට වඩා කාලයක් එම විහාරස්ථානයේ වැඩ සිටියේ නැහැ. උන්වහන්සේ ඊට පසු උන්වහන්සේ වනගත වුණාට පසු 80 ගණන් වලදී මා කුඩා කල මේ විහාරස්ථානයේ ඉන්න විට අපිට දැනගන්න ලැබුණා හාමුදුරුවන් වහන්සේ නමක් මේ සිරිපා අඩවියේ භාවනා යෝගීව වැඩවාසය කරනවා කියලා. ඉතින් ඔහම ඉන්නකොට එක්තරා දිනයකදී අපේ මේ හාමුදුරුව මේ විහාරස්ථානයට ආවා. ඒ එන විට මේ විහාරස්ථානයේ සාමාන්‍ය මිනිසුන් 10 දෙනෙකුටවත් සිල් ගන්නට පුළුවන් තත්වයක තිබුණු විහාරස්ථානයක් නෙවෙයි. ඒ නිසා උන්වහන්සේ වැඩම කළා බොහොම ආදරයෙන් ගෞරවයෙන් අපිට කටයුතු කළා. ඊට පස්සේ උන්වහන්සේ සිහිපත් කළා දැන් මට ධර්ම දේශනා පවත්වන්න ඕනේ. ඒට මම තෝරාගත්ත සුදුසුම ස්ථානය තමයි මේ විහාරස්ථානය කියලා. ඒ අනුව උන්වහන්සේ ධර්ම ශ්‍රවණය කරන්ට මෙම විහාරස්ථානට පැමිණුණාට පස්සේ මේ විහාරස්ථානයේ මේ පලාතේ තිබෙන අලංකාර විහාරස්ථානයක් බවට පත් වුණා. ඒ තමයි උන්වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරන්ට පැමිණුණු පින්නතුන් මේ විහාරස්ථානයේ මේ විදියට අලංකාර විහාරස්ථානයක් බවට අවුරුදු කීපයක් තුරදී සිද්ධ කළා. ඒ අනුව මේ දෙමහල් ධර්මශාලා ගොඩනැගිල්ල මේ අපේ දරුවෝ දහම් පාසලේ දරුවෝ දහම් අධ්‍යාපනය ලැබී පාසලේ. ඒ නිසා උන්වහන්සේ සිහිපත් කළා මේ දරුවෝ ටික පන්සලට ගන්න ඕනේ කියලා. ඒ අනුව මේ දහම් පාසල් ගොඩනැගිල්ල දෙමහල් ගොඩනැගිල්ල ඉදි කළා. මා බොහොම කෙටියෙන් සිහිපත් කරන්නේ අපේ රතනහාමුදුරන් වහන්සේට මේවව දැන ගැනීම සඳහා. ඊළඟට 80 මා ශ්‍රාවක සමාධි මහා බුද්ධ මන්දිරයේ අවුරුද්දක් වැනි කෙටි කාලයක් තුළ ඉදි කළ අවසන් කරන්ට හැකිය
හැකියාව ලැබුණ ඒ වාගේම සාරානන්ද විශ්‍රාමශාලාව සංඝාවාසයේ දානශාලාව භවනා කුටි කියන මේ සෑම දෙයක්ම බොහොම කෙටි කාලයකින් ඉදිරිකරන්නට අවස්ථාව ලැබෙනේ උන්වහන්සේගේ ආශිර්වාදය මගේ ශක්තියෙන් තමයි මේ අලංකාර විහාරස්ථානයේ මේ විදිහේ විහාරස්ථානය අබ්බවට පත් කර ගැනීමට හැකියාව ලැබෙන්නේ උන්වහන්සේ දන් වැළඳුවේ මේ විහාරස්ථානයේ උන්වහන්සේ ධර්ම දේශනා කළේ මේ විහාරස්ථානයේ උන්වහන්සේ සැතපුනේ මේ විහාරස්ථානයේ ගිලන් වුණාට පස්සේ වැඩ හිටියේ මේ විහාරස්ථානයේ ඒ නිසා උන්වහන්සේ ආදරය කළේ මේ විහාරස්ථානයේ ඒ නිසා උන්වහන්සේ පින් බලාපොරොත්තුෙන් ඉන්නවා නම් උන්වහන්සේ පින් ගන්නට බලාපොරොත්තු ලබන්නේ මේ විහාරස්ථානයෙන් කියන එක මේ සියලු දෙනාටම මේ අවස්ථාවේදී සිහිපත් කරමින් මා බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ රතනහාමුදුරන් වහන්සේ පිළිබඳව බොහොම කෙටියෙන් කියනවා නම් මම ආරාධනා කරන්නට ගියේනේ අපේ සංජීව මහත්මයාත් සමන්ති මහත්මියත් ඒ වගේම ප්‍රදීප් එදිරිසූරිය මහත්මයාත් ගිහිල්ලා ආරාධනා කළේ ඒ අවස්ථාවේ උන්වහන්සේ සිහිපත් කළේ අනේ සුනන්ද හාමුදුරන්ට එන්න කියන්ට ඕනේ මම මේ පින්කමට වැඩම කරනවා මොකද එම විහාරස්ථානයේට අපේ පූජනීය පේමාලෝක හාමුදුරුව වැඩිය වැඩලා ඒ බෝධීන් වහන්සේ පවා රෝපණය කළේ උන්වහන්සේ ඒ වගේම අපේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සේනක වීරසිංහ මහත්මයා ආ කාලයක් තිස්සේ ඉඳලම උන්වහන්සේ 80 ගණන් වල ඉඳලම උන්වහන්සේ අඳුන ඒ නිවසට ගිහිල්ලා ධර්ම ශ්‍රවණය කළා දානේ වැළඳුවා ඒ නිසාම තමයි මේ අවස්ථාවට සහභාගී වෙන්නේ මේ පින්කම සඳහා ඒ නිසාම බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ රතන හාමුදුරුවන් වහන්සේට අපේ පූජනීය බෝධිසත්ව ගුණෝපේත අපේ හාමුදුරුවන් වහන්සේ අපවත් වෙලා අවුරුද්දක් ගත වෙන මොහොතේ උන්වහන්සේට පින් දීම සඳහා මේ ධර්ම දේශනාව පවත්වන හැටියට සියලු දෙනාම සාදුකාරයක් දෙන සිරම දෙනා සාත්නාදය පවත්වන්න නැවත වතාවක් සාත්නාදය පවත්වන්න නැවත වතාවක් සාදුනාදය පවත්වන්න පළමුවෙන්ම තිසරණ සහිත පංචශීල සම්පත්තිය පිහිටන්නට නමස්කාරය කියන්න බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානාවේරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මචෙපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මේතිසරණ සහිත වූ පංචශීලය මාර්ගඵල නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා තිසරණේන සද්දීම් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදම් ධම්ම ශ්‍රවණ කාලු අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලු අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලු අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පතව්‍යා ඒක රච්චේන සග්ගස්ස ගමනීනවා සබ්බලූකාදි පච්චෙය සූතාපත්ති පලංවරන්තීති අතිපූජනීය පලාබද්දල කීර්තිස්සී රජමහා විහාරස්ථානයේ විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී අපිට අවසරයි අතිපූජනීයම කලල්ලැල්ලේ සුනන්ද ගෞරවනීය නායක නහයිම්පාණන් වහන්සේගේ දෙපා නැමත පාද නමස්කාර පූරකව ධර්ම දේශනා සඳහා අවසරයි වැඩ ඉන්න සියලුම මහා සංඝරත්නයන් අවසරයි කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි බෝධිසත්ව ගුණෝපේත භාවනානියෝගී යෝගාවචර වනවාසී පිම්බර ආධ්‍යාත්මික මහබල සම්පන්න ගුණධර්ම රාශියකින් සෝපමාන වුණු අපවත් වදාළ අතිපූජනීය වනවාසී කුඩාවී පේමාලෝක ගෞරවනීය නායක ස්වාමින් වහන්සේගේ අපවත් වීමෙන් වසරක් පිරීම නිමිති කරගෙන අද දවසේදී ධර්මස්සවනේ මේ උතුම් පින්කමෙන් ආරම්භ කරන පින්කම් මාලාව හෙට දහවල මහා දානමේ උතුම් පින්කම් දක්වා පින් පෙරහැරක් විදියට පවතිනවා අද පින්වන්ත උයත්තන්ට අපි ධර්ම දේශනා කරන්නේ දීඝනිකායේන සාමඤ්ඤපල සූත්‍රයෙන් මේ සූත්‍ර ධර්ම දේශනාව තෝරගත්තේ අපි බෝධිසත්ව ගුණෝපේත අතිපූජනීය වනවාසී ගෞරවනීය පූජ්‍යපාද කුඩාවී පීමාලෝක පින්වත් ස්වාමිපාදයානන් වහන්සේගේ මහා බල සම්පන්න ගුණස්කන්ධයත් ඒ තුළින් විස්තර වන හින්දා
සත්පුරුෂ පින්වත්නි අද පින්බර ධර්මදාන දායකත්වයේ තරන්නේ බොහෝම ආදර ගෞරවයෙන් අපවත් වතාල අති පූජනීය කුඩා වී පීමාලෝක ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ ළඟින් ඇසුණු සුරු කරපු අපිවත් බොහොම ළඟින් ඇසුණු සුරු කරමින් කටයුතු කරන සුපින්වත් මාළබී පදිංචි සංජීව ඉදිරිවීර මැතිතුමා සමන්ති මල්ලවාරච්චි මැතිණිය ප්‍රදීප් එදිරිසිංහ මැතිතුමා ඇතුළු කොටගත් සත්පුරුෂ පින්වතුන් දූතරු පවුලේ හැමදෙනා විසින් අපි සුපින්වත් රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සේනක වීරසිංහ මැතිතුමනි සීලම පොලිස් නිලධාරී මහත්ම මහත්මියනි ඒ වගේම සතර පීරිවේ දායකකාරකාදී පින්වතුනි කුඩාවේ පේමාලෝක ගෞරවනීය බෝසත් ගුණ ඇති පින්වන්ත ස්වාමින් වහන්සේ ළඟින්ම ඇසුණුසුරු කරපු රටේ විවිධ පළාත් නියෝජනය කරමින් කොළඹ ආදී විවිධ ප්‍රදේශවලින් දුර බැහැර ගෙවාගෙන ආ සදහැබර සත්පුරුෂ පින්වත්නි පතව්‍යා ඒක රජ්ජේන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාදි පච්චේය සෝතාපට්ටි පලං වරං මහපොළවේ රජකමටත් වඩා සග්ගස්ස ගමනේනවා දිව්‍ය ලෝකේ උපදින එකටත් වඩා සක්විති රජකමටත් වඩා වටිනා උතුම්ම දේ තමයි සෝහාන් මාර්ගඵලයට පත්වන එක ගිහි වේවා පැවිදි වේවා පින්වතුනි ඔය ඇත්ත මගපල් ලබන්නට ඕන ඔබේ ජීවිතේ හරිම අවිනිශ්චිත එකක් හරියට ඉදිච්ච අඹ ගෙඩියක් වගේ උදෑසන ඉදුණු අඹ වලට පිනි බානකොට නටුව බුරුල් වෙලා බිමට වැටෙනවා මනුස්ස ජීවිතේ තවදුරටත් ඉන්න අවස්ථාව නැතිව හේතු සම්පන්නික දුර්වල වීගෙන යනකොට අපිට මේ ජීවිතවලට සමු දෙන්න වෙනවා මනුස්ස ජීවිතේ හරිම අවිනිශ්චිත එකක් කල්යන්න දෙන්නේ නැතුව සතර මඟ සතර ඵලයන්ට පත් වෙන්න කටයුතු කරන්නට ඕන ඒ සඳහා ගිහි ජීවිතයෙන් පැවිදි ජීවිතයට ඇතුළත් වෙලා යන්න ඕන සුන්දර ගමන් මඟක් තියෙනවා හරියට අපේ අතිපූජනීය වනවාසී බෝසත් කුණැති කුඩා වී පේමාලෝක පින්වන්ත ස්වාමි පාදයානන් වහන්සේ වගේ 83 අවුරුද්දී පින්බර පැවිදි දිවියට ඇතුළත් වූ බෝසත් ගුණැති සුපින්වත් නායක ස්වාමින් වහන්සේ වැඩිම කාලයක් සීපාද අඩවියේ භාවනාන් යෝගීව වැඩවාසය කළා අපි හැමෝම ආදරයෙන් මතක් කළේ ආමන්ත්‍රණය කළේ හිමි හාමුදුරුවෝ කියලා ස්වාමින් වහන්සේ යටින් දේශනා කරන කවුණු ඇතුළත් වෙලා පොත්පත් ලියුණා බොහෝ දිනා දුර බැහැර ගිවාගෙන ඇවිල්ලා ස්වාමින් වහන්සේගෙන් පිහිට සෙවන රැකවනේ මාර්ගයේ දැන ඉගෙන ගත්තා බොහෝ දිනාගේ ජීවිතවලට ආධ්‍යාත්මික නායකත්වය ලබා දුන්නා නිසි මඟ පෙන්නුවා කරදර පීඩාසා හැම උපද්‍රවයකින්ම මිදෙන මාර්ගය පෙන්වලා දුන්නා ගැඹුරු ධර්මකාරණා බොහෝම සරලව දේශනා කළා ඉතාම පිවිතුරුව නිරවුල්ව නිවැරදි ධර්මකාරණා කියලා දුන්නා පින්වත් ස්වාමින් වහන්සේ ආධ්‍යාත්මික බොහොම ප්‍රබල තත්ත්වයක පසු වුණා ස්වාමින් වහන්සේට තිබුණු අපූර්ව හැකියාවන් අතිවිශාලයි ඒ අතර ඉතාම සුවිශේෂී හැකියාවක් තමයි තනිවම පිරිත් ධර්ම දේශනා පවත්වන එක ස්වාමින් වහන්සේ තනිවම පිරිත් ධර්ම දේශනා පවත්වනවා ඒ විතරක් නෙමෙයි
අන්තිමට අසනීපතත්වයෙන් ඉද්දි පවා පින්වත් ගෞරවනීය ස්වාමින් වහන්සේ කුඩ ගල්ලිනීම තමයි වැඩවාසය කළේ අපේ ගෞරවනීය කලල්ලල්ලේ අපිට අවසරයි සුනන්ද ගෞරවනීය නායක නහයම්පාණන් වහන්සේ මතක් කළා වගේ මේ උතුම් පුණ්‍ය භූමියේ විහාර අංග විශාල ප්‍රමාණයක් නිර්මාණය කරන්නට අනුශාසනා කළේ අපේ කුඩාවේ පීමාලෝක ගෞරවනීය නායක මහහිම්පාණන් වහන්සේ නායක ස්වාමින් වහන්සේ දොර බැහැර ඉඳලා මුණ ගැහෙන එන දායක පින්වතුන් දායකත්වයේ ලබා දෙමින් ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ නිසාම මේ උතුම් පින්බිම අද දර්ශනීය වන බොහෝම සුන්දර පින්බිමක් බවට පත් වුණා. කුඩාවේ පේමාලෝක පින්වත් ස්වාමින් වහන්සේ සැතපුණු ධර්මදේශනා පවත්වපු දානීය වළඳපු ගිහි පින්වතුන්ට ධර්ම මාර්ගය කියලා දුන්නු පින්බර විහාරස්ථානයේ මේ පින්බිම අපිට මතකයි ඒ කාලේ බොහෝ දෙනා අපිත් එක්කත් කියනවා දුර බැහැර ඉඳලා ස්වාමින් වහන්සේ මුණ ගැහිලා ස්වාමින් වහන්සේගෙන් ලබාගත් අවවාද අනුශාසනා ගැන එහෙම අපේ මිනිපුරා මාසාදි තපුවන ආරණ සේනාසනයේට පවා වැඩම කරලා අපේ පින්වත් ස්වාමින් වහන්සේගේ පින්බර සුරතින් බෝධිරාජානන්ද වහන්සේ පවා රෝපණය කරන්නට යෙත්නා. ඒ පින්වන්ත ගෞරවනීය ස්වාමින් වහන්සේට කළගුණ සලකමින් සිදු කරන පින්කම් මාලාවේ දැන් ඔය ඇත්තන්ට අපි සාමාන්‍ය පොළ සූත්‍රයේ දේශනා කරනවා. පින්තුනි අජාසත් මහරත්තුමා තමන්ගේ තාත්තව බිම්බිසාර මහරත්තුමා ඝාතනය කළා. අජාසත් මහරත්තුමා දේවදත්ත තෙරුන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් බිම්බිසාර මහරත්තුමා ඝාතනය කරපු දවසේ ඉඳලා බුදුරජාණන් වහන්සේ විස්සුන් වහන්සේලා මේ ගැන දක්වන ප්‍රතිචාරය බලාගෙන හිටියා. බුදු පියාණන් වහන්සේ වචනයක්වත් දේශනා කළේ නැහැ. විස්සුන් වහන්සේලාත් එහෙමයි. බුද්ධ ශාසනයේ ප්‍රධානතම දායක මහත්මයෙක් අභිනිෂ්ක්‍මණය කරනකොට කිඹුල්වත්පුර නුවර ඉඳලා රජගහ නුවරට තමයි අපේ මහ බෝධිසත්වයන් වහන්සේ පැමිණියේ. බිම්බිසාර මහරත්තුමා අභිනිෂ්ක්‍මණය කළ දින 8කට විතර පස්සේ මුණ ගැහුණාම තමන්ගේ රටේ භාගයක් ගන්න කියලා තාරාත්නා කළා. ඒක මහ බෝධිසත්වයන් වහන්සේ පිළිගත්තෙත් නැහැ. ඊට පස්සේ බුද්ධත්වයට පත්වලා මුලින්ම තමන්ගේ රටට වැඩම කරන්න කියලා ආරාධනා කළා. ඒ ආරාධනාව අනුව තමයි අවුරුදු 6කට විතර පස්සේ ඇසළ පෝය දවසේ අභිනිෂ්ක්‍මණය කළේ ඉන් වසර කීපයකට පසුව වෙසක් පෝය දවසේ සම්බුද්ධත්වයට පත්වලා ඉසිපත්න මිගදායේදී මංගල ධර්ම දේශනාව පවත්වපු බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වේදී තුම්බෑ ජටිලයින් දමනය කරලා ඒ පිරිසත් එක්ක මගධ රට වැඩම කළා. බිම්බිසාර මහරත්තුමා සෝවහන් වුණා. මගධ රටේ ලට්ටවන උයේදී තමයි බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා ධර්ම ශ්‍රවණය කළ සෝවහන් වුණේ. මේ බිම්බිසාර මහරත්තුමා මුල්ම ආරාම පූජාවත් බුදුරජාණන් වහන්සේට පූජා කළා. ඒ තමයි කලන්දක නිවාපය. ලේනුන්ට අභය දුන්නු වේලුවන ආරාමය. බිම්බිසාර මහරත්තුමා සම්බුදු සසුනේ පළමු ආරාමයේ පූජා කරපු රජතුමා. රජතුමාව මැරුවා අජාසත් කුමාරයා. ඔබට මතකයින සිද්ධිය කොහොමද වද දුන්නේ? හිර කරලා තිබ්බා. අම්මා ඇඟේ කෑම ගාගෙන ගිහිලා චතුමන් රෙහිම ගාගෙන ගිහිලා කන්න දුන්නා.
රජතුමා ඒව ඔක්කොම නැවැත්තුවා කකුල පාල්ලා ලුණු දැම්මා අන්තිමට බිම්බිසාර මහරජතුමා ඝාතනය කළා දැන් පින්වත්නි ඝාතනය කළ පළවෙනි අවුරුද්දත් ගෙවුණා බුදුචානන් වහන්සේ ශාවක සංඝරත්නය නිස්සබ්දයි අජාසත් රත්තුමාට හරි පුදුමයි දැන් වස්සාන කාලවලට එහෙම ඈත පිට ස්වාමින් වහන්සේලා දන්නේ නැති රට රටවල් වල දැන් අංග මගද කාසි කෝසල වච්චි මල්ල චීති කුරු වස්ස පංචාල මස්ස සුරසේන අස්ස කවන්ති ගන්ධාර කාම්බෝජ එක එක සොලස්මහා ජනපදවල ස්වාමින් වහන්සේලා වැඩම කරනවා බුදුරජාණන් වහන්සේ මොන ගහන චරපුරුෂයෝද දන්නේ තමන්ට කරදර කරන්න කුමන්ත්‍රණ කරනවත් දන්නේ බලේ පැහැර ගන්න උත්සාහ කරනවත් දන්නේ පලි ගන්න හදනවත් දන්නේ රජතුමා කිසිම නිින්දක් නැතුව අවුරුදු 2යි 3යි 4යි 5යි ওই විදිහට අවුරුදු 8ක් ගෙව්වා තාත ඝාතනය කරපු දවසේ ඉඳන් අජාසත් මහරජතුමාට හරියමන් නිින්දකුත් නැහැ රජතුමාගේ අදහස වෙනස් වුණා මේ කාලේ වෙනකොට මගධ රටේ හිටිය ප්‍රසිද්ධ හැම ශාස්ත්‍රූන් වහන්සේ නමක්ම මුණ ගැහිලා අජාසත් මහරජතුමා ධර්ම සාකච්ඡා කරලා තිබ්බා මුණ ගැහිලා තිබුණා ඒ කිසිම කෙනෙක්ගෙන් බලාපොරොත්තු වුණු තමන්ගේ හිතේ සැනසෙල්ල ලබා ගන්න බැරි වුණා හිතට වද දෙනවා තාත්තා මරපේක පීතු ඝාතනයේ ආනන්තරේ පාප කර්මයක් හිතට වද දෙනවා අජාසත් මහරජතුමා එක්තරා ඉල් පොයේ දවසක දැන් රජතුමා ඒ කියන්නේ බිම්බිසාර මහරජුරුව මරලා අවුරුදු 8කට පස්සේ ඉල් පොයේ දවස කියන්නේ වස් කාලේ ඉවර වෙලා කටින මාසෙත් අවසන් වන මාසනේ දැන් වප් පොයයි ඉල් පොයයි අතර තමයි කටින මාස තියෙන්නේ දැන් අපි ඉන්නේ ඇසල පොය පහෝගිය ඇසල පොය වස් වැසුවා ඉම්මාස තුනකට පස්සේ වප්පෝය උදා වෙනවා වප්පෝය දවසින්නම් ඉල්පෝය දක්වා කාලේ කටින මාසේ ඈත පිට ස්වාමීන් වහන්සේලා බුදුචානන් වහන්සේ මොන ගහෙන්න එනවා රජතුමා දැනගත්තා මේ මාලිගාවට ළඟ තියෙන ජීවක වෛද්‍යාචාර්යතුමාගේ ජීවක රාජකීය වෙදතුරුතුමාගේ අඹ උයනේ බුදුචානන් වහන්සේ වැඩ ඉන්නවා කියලා දැන් ඉල්පෝයේ දවස උද සඳලුතලේ ඇමතුරු පිරිවරාගෙන රජතුමා සුහඳ සාකච්ඡාවක ඉන්නවා. ඒ වෙලාවේ අජාසත් රත්තුමා බලනවා ජීවක වෛද්‍යාචාර්යතුමත් පිටිපස්සේ ඉන්නවා. අපි අජාසත් රත්තුමා මේ වෙලාවේ කියනවා බලන්න මේ ඉල් හඳින්ද හරිම ලස්සනයි පරිසරය මේ වගේ හිත නිවෙන මේ පොයේ දවසේ මට කවුරු හරි සාස්තුන් වහන්සේ නමක් මුණ ගැහිලා ධර්ම සාකච්ඡාවක් කරන්න තියෙනවා නම් හොඳයි කියලා ඔබලා දන්නේ එහෙම මැටි එමතුරු දන්නේ ඒ සාස්තුන් වහන්සේ නමක් ඉන්නවද කියලා අහනවා පින්වත්නි හොඳට හුම්කන් දෙන්න මේ සමාජයේ මිනිහ මැරුවත් එයාට සමාව දෙන්න ඕනේ අපරාධ කරපු කෙනා ධර්මයේ ඉස්සරහා අපරාධකරුවෙක් නෙමෙයි. ඒ වාගේම ඊයයට දියුණු වෙන්න අවස්ථාව දෙන්න ඕන. හිත දියුණු කළාට පස්සේ හිතේ දියුණුව විස්මිතය. ඔබ අද දැනගන්නවා අපි පූජනීය කුඩාවේ පේමාලෝක සාමින්වහන්සේ අපි ඔක්කොම දන්නා විශිෂ්ට දියුණුවක හිටියා කියලා. කොහොමද හිත දියුණු කරගන්නේ කියන භාවනා මාර්ගයේ විස්තරත් අද ඔබට අපි දේශනා කරනවා. අනුපිළිවෙලට මේ දේශනාව ගලාගෙන යන්නේ හොඳට හුම්කන් දෙන්න. මේ වෙලාවේදී එතන හිටියේ එක එක ඇමතිවරු එක එක ශාස්ත්‍රවරු යෝජනා කරන ඒ කාලේ හිටියා පූර්ණ කස්සප
मक्कली गोसाल अजित केस कंबली पकुद कच्चायन संजय बिल्लाट्टीपुत्त निगंट नाथपुत्त मेन मे शास्त्रवर गेन एक अमतूर की नो अमतूर एक शास्त्रवर लगे आसेकोने हई अजासत्र अत्तुमा ये किसीम योजना वकट सही मकट पात्तुन बवाक ने रत्तुमाट ओन विलाती बुद्रचानन महंस मुन गहेन एमतूर अतर इन्नव राजकीय वैद्याचार्य तुमा जीवक वैद्याचार्य तुमा इतुमा वचन एक्वत कथा करान रत्तुमा दान्नो जीवक वैद्याचार्य तुमा के अंबव्यने दें बुद्रचानन महंस इन्नव कीला ऐते पिटिंग विविध पलातल पिदिस बुद्रचानन महंस दें वस्कालीवरुन गमन्ने ऐते पिट स्वामीन महंसेला भागवतुन महंसे मुनगहिला वस्काले तमल्लावपु दियुनुव गेन हेम कियान्न कटियुतु करन काले चरपुरुषेंगें हेम ओय ओक्कोम विस्तर टिक दान्नवा रत्तुमाट जीवक वैद्याचार्य किसीम प्रतिचार कावे नति हिंदा कथा करान रत्तुमा मिस्तर वेन्नोने के लिए हितेनो आन ऐमगे यालवी जीवक अयोब निस्साद केला हेमोम एक योजना करन को जीवक वैद्याचार्य तुमा साध्याक ने निस्साद जीवक अयोब निस्साद ये विला भी जीवक वैद्याचार्य तुमा महाराज तुमनी ये भाग्यवत्तु अरहत्तु सम्मा संबुद्धौ विज्ञाचन संपन्नौ सुगत लोकविदु अनुत्तर पुरुष धम्म सारथि सत्ता देव मनुसानां बुद्ध भगवा ऊ भाग्यवत् लोगुरु बुद्धचानन वहन्से मगे अंबुयनि वेड इन्नवा स्वामीनी भाग्यवतुन वहन्स ई भाग्यवतुन वहन्सेगे රහසින්වත් පවු නොකරපු අරහං ගුණය සියලු කෙලෙසුන් නැසපු අරහං ගුණය සියලු පූජාවන් ලැබීමට සුදුසු වන අරහං උත්තම ගුණය කිසිදු දාර්ශනිකයෙක් ළඟ නැහැ ඒකයි බුදුදහම දර්ශනයක් නොවෙන්නේ किसी शास्त्रवर एक लगन है दातीतु सीलु धर्मया मना कुट दात बुद्रचानन वहंसे सम्मा संबुद्धाय अष्ट विद्यावां पसलोश्चान धर्मयांगेन समांगवित हिंद बुद्रचानन वहंसे विज्ञाचन संपन्नाय मनागमं अति हेइंद सुंदर निवांपुरेट वैडम कले हेइंद सुंदर वचन अति निसात बुद्रचानन वहंसे सुगताय सत्वलोक संकार लोक अवकाश लोक केन तुन लोके मदात्निसा बुद्रचानन वहांसे लोक विदु वेनवा दमने करान्नोन देवरु दमने कला यक्षयीन दमने कला मिनिस्सु दमने कला सच्चक वगे मिनिस्सु दमने कला एवागे मैं विविधाकार यक्षेन दमने कला नालागिरि वगे तिरसन सतुन दमने कला अनुत्तर पुरुष धम्म सारथी नंगवन सेक සියලු දෙවිවරුන්ට අනුශාසනා කරනවා සියලු මිනිසුන්ට අනුශාසනා කරනවා බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන්ට අවවාද අනුශාසනා කරන නිසා සත්තා දේව මනුස්සානම් වනසේක ඒ බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍ය සමුදය ආර්ය සත්‍ය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය මේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය ධර්මයන් තමන් වහන්සේම අවබෝධ කරගෙන ලෝකයාට අවබෝධ කරගන්න දේශනා කරන නිසා ඒ භාග්‍යවත් තිලෝගුරු බුදුරජාණන් වහන්සේ බුද්ධ නම් වෙනවා සියලු දෙවියන්ගේ සියලු මිනිසුන්ගේ ආමිස පූජා ලැබීමට ප්‍රතිපත්ති පූජා ලැබීමට වාග්ය තියෙන නිසා බුදුරජාණන් වහන්සේ භගවා වෙනවා ඒ නවහරාදී බුදු ගුණයෙන් සමන්විත බුදුරජාණන් වහන්සේ මගේ අඹ උයනේ වැඩ ඉන්නවා කියලා කියනවා ඊට පස්සේ වෙන මොනවත් විස්තර අහන්නේ අජාසත් රජුරෝ
එහෙමනම් ජීවක මේ දැම්ම මට පිටත් වෙන්න යානයක් ලෑස්ති කරන්න කියලා කියනවා ජීවක වෛද්‍යාචාර්යතුමා රජතුමාගේ රාජකීය ඇතා ලස්සන්ට ඉක්මනට සූදානම් කරලා රජතුමාගේ අන්තපුර කාන්තාවනොත් 500ක් ඇත්තු පිට යන්න ලෑස්ති කරලා ඒ මොහොතේම ජීවක අඹ උයනට යන්න සූදානම් කරනවා අජාසත් මහරජතුමා ඇත්තු පිටින් ජීවක අඹ උයනට යනකොට ස්වාමින්වහන්සේලා 1250ක් ජීවක අඹ උයනේ 1250ක් ස්වාමින්වහන්සේලා ජීවක අඹ උයනේ වැඩ ඉන්නවා හැබැයි කිවිසුමක්වත් නැහැ උගුර පාදන්නේවත් නැහැ කිසිම ශබ්දයක් නැහැ ඇත්තු පිටින් යනවා රජතුමාට පේනවා ගස් මුල්වල හාමුදුරු භාවනානුයෝගීව ඉන්නවා එලිමහන් තැන්වල ස්වාමින්වහන්සේලා පරියංකෙන් වාඩි වෙලා ඉන්නවා කොන්ද කෙලින් කරගෙන පරියංකෙන් වාඩි වෙලා ස්වාමින්වහන්සේලා කිසිම සද්දයක් නැ මොනවදෝ කරන ඇස් දෙක පියාගෙන බලන බලන ගහ මුල බලන බලන එලිමහන් තැන්වල විවේකී තැන්වල සක්මා මළුවල ස්වාමින්වහන්සේලා බොහෝම විවේකයෙන් ඉන්නවා අපි අජාසත් රත්තුමා ටිකක් බය වෙනවා රජතුමාගේ හිතේ තියෙනවනේ අර කරපු වරද අපි ජේෂ්ඨ පොලිස් අධිකාරියතුමනි පොලිසියට එනකොට සමහර වැරදි කරපු අය පිහිනවනේ ලක්ෂණ එහෙම දැන් රජතුමා දැන් හිතේ තියෙනවා අර බය ජීවක වෛද්‍යාචාර්යතුමා පිළිගන්න මොකක් හරි උපක්‍රමයක් කළාවත් සාමාන්‍ය පොළ සූත්‍රයේ එහෙම තියෙනවා මේ විදිහටම දැන් ඔන්න ටිකෙන් ටික ටිකෙන් ටික ඇතුළට යනවා රජතුමාගේ බය වැඩි වෙනවා බය වැඩි වෙනකොට ඇඟේ ලොමු දෙහ ගැන්වෙනවා හිත කලබල වෙනවා නොසන්සුන් වෙනවා ඇඟෙන් දාඩිය දාන්න ගන්නවා රජතුමා හොඳටම නොසන්සුන් වෙනවා ජීවක වෛද්‍යාචාර්යතුමා ළඟට අරගෙන අහනවා ඈ ජීවක මගේ යාළුවේ ඔබ මාව රැවට්ටුවා නෙමෙයිද නේද මාව රවට්ටනවා නෙමෙයි නේද ඔබ මාව මරන්න මොකක් හරි කුමන්ත්‍රණයක් කරනවා නෙමෙයි නේද ජීවක ඔබ මාව රවට්ටනවද ඇයි රජතුමා දැන් ආයුධත් නැතුව ඉන්නේ බුදුරජාණන් වහන්සේ මොන ගේන ආයුධ යුද බටයෝ කවුරුවත් නැතුව රාජපුරුෂෝ නැතුව ඇතුළට එන්නේ 1250ක් ස්වාමින්වහන්සේලා හිතන්නකෝ මේ උතුම් පිම්බිමේ තැන් තැන් වල ස්වාමින්වහන්සේ 1250ක් භාවනානුයෝගී වැඩ ඉන්නකොට කිසිම ශබ්දයක් නැතුව රජතුමා කලබල වුණා කියලා දැනගත්ත ජීවක වෛද්‍යාචාර්යතුමා මහරජතුමනි මා විශ්වාස කරන්නේ එහෙම කිසිම ගැටලුවක් නැහැ මහරජතුමනි ඔහොම මිස්සරහාට යන්න බුදුරජාණන් වහන්සේ අන්නර වට වෙච්ච තැන වැඩ ඉන්නව ඈත ලස්සනට එළියකුත් තියෙනවා වට කරපු තැන ජීවක වෛද්‍යාචාර්යතුමා අත දික් කරලා පෙන්නනවා අපි අජාසත් මහරජතුමා දැන් ඒ තැනට ඇතා පිට බැහැලා පයින් යනවා දැන් හොඳටම පේනවා ස්වාමින්වහන්සේලා පරියංකෙන් වාඩි වෙලා කිසිම ශබ්දයක් නැහැ මේ පරියංකෙන් වාඩි වෙලා කරන දේ ගැන රජතුමාට අවබෝධයකුත් නැහැ බුදු පියාණන් වහන්සේ විරාජමානව සද්වාන විහිදුවමින් වැඩ ඉන්නවා භාග්‍යවතුන් වහන්සේ ළඟට අජාසත් මහරජතුමා යනවා රජතුමා මුලින්ම බුදුරජාණන් වහන්සේට කියන්නේ ස්වාමීනි හරිම ආශ්චර්යයිනේ මෙච්චර ස්වාමින්වහන්සේලා ගොඩක් මම මේ දැක්කමයි මෙච්චර නිස්සබ්දව ඉන්නවා කිසිම ශබ්දයක් නැහැනේ අනේ ස්වාමීනි මගේ පුතා උදේ බද්දත්
මෙන්න මේ වගේ සංසුන් නියුණු කෙනෙක් වෙනවා නම් කොච්චර හොඳද කියලා රජතුමාගේ පුතා උදේබද්‍ර ඔබ දන්නවනේ පස්සේ කාලේ අජාසත් රජතුමා කරපු දෙයම උදේබද්‍ර කුමාරයා තත්තුමාට කළ රජකම ගන්නවා ඒ පුතා ගැන මේ කියන්නේ ඒ පුතා තාත්තා මරලා පිය රජතුමා මරලා රජකම ගත්තා ඒ මේ උදේබද්‍ර රජතුමා මරලා එයාගේ පුතා රජකම ගත්තා ඔහොම පීතෘඝාතක පරම්පරාවක් යනකොට රටවැසියෝ කලබල වෙලා මොකද කරන්නේ මේ පීතෘඝාතක රජ පරපුර හිටු රටත් විනාශ වෙනවා කියලා ඒ කට්ටියලවල දාලා වෙන කෙනෙක් රජ වුණා දැන් ඔන්න අජාසත් මහරත්තුමා කියනවා ස්වාමීනි මගේ පුතා උදේබද්‍රත් මෙහෙම වෙනවා නම් කොච්චර හොඳද කියලා රජතුමා පුතා ගැන ඇලීමෙන් කියනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහරත්තුමනි ඔබතුමාගේ හදවතේ ආදරයක් ඇති වුණා නේද පුතා ගැන ස්වාමීනි මගේ පුතා මෙහෙම නියුණු කෙනෙක් වෙනවා නම් මං හරි වාසනාවන්තයි එහෙම කියලා දැන් රජතුමා බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා තමන්ගේ තාත්තා ඝාතනය කරලා අවුරුදු 8කට පස්සේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනකොට අජාසත් මහරත්තුමාගේ හිත කොහොමදද පින්වත්නි දැන් හොඳටම රජතුමා නිවිලා අර බය වුණු ගතියත් අඩු වෙලා බුදුරජාණන් වහන්සේට දැන් වන්දනා කරනවා වන්දනා කරලා එක මිටි ආසනයක් තිබුණා ඒ ආසනේ රජතුමා වාඩි වෙනවා බුදුරජාණන් වහන්සේගේ ළඟ මූණට මූණ වාඩි වෙන්නේ එක පැත්තක වාඩි වෙනවා අජාසත් රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මට ප්‍රශ්නයක් තියෙනවා මං ඒක අහන්නද ඔබ වහන්සේට වෙලාව තියෙනවද ඒකට උත්තර දෙන්න ඕරත්තුමනි ඔබට තියෙන ප්‍රශ්නය අහන්න දැන් රජතුමා අහනවා ස්වාමීනි මගේ රටේ ඉන්නවා කුඹල්කරුවෝ කුඹල්කරුවෝ වළං හදනවා රාජපුරුෂයෝ එක එක රාජකාරි කරනවා ඒ වාගේම කම්මල්කරුවෝ කම්මල්වල එක එක වැඩ කරනවා දුනුවායෝ ඒ ඔවුන්ගේ රාජකාරිය කරනවා මල් හදන කට්ටිය මල් ගොතනවා උයන්පල්ල උයන්වල කටයුතු කරනවා ගස් නගින කට්ටිය ඒ රැකියාව කරනවා මී කඩන කට්ටිය ඒක කරනවා මේ වවන කට්ටිය ඒ වැවීම කරනවා මේ එක එක දේවල් කරන කට්ටිය ඒ තමන්ගේ රැකියාව කරලා සංකරුවෝ රත්තරන් වැඩ කරනවා ඒ වැඩේ කරලා ඒකෙන් ඒකට යම්කිසි මුදලක් ලබනවා ඒ මුදල මේ අනාගත භවයක ලැබෙන එකක් නෙමෙයි අනාගත නොපේන අනාගතයේ ලැබෙන එකක් නෙමෙයි ස්වාමීනි දැන් ජීවත් ඉදදී ලබා ගන්න එකක් ඒ කියන්නේ ඊළඟ භවයක ලැබෙන දෙයක් නෙමෙයි දැන් ජීවත් ඉදදී ලැබෙන දෙයක් ඒ වැටුප් ලබාගෙන තමන්ගේ ස්වාමියා බහාදියාව දූ දරුවෝ රැක බලා ගන්නවා අර උපයාගත් ධනයෙන් කාලබීල සතුටින් ජීවත් වෙනවා ස්වාමීනි එක එක්කෙනා එක එක රැකියාවන් කළ උපයපු ධනයෙන් එහෙම කාලබීල ජීවත් වෙනවනේ මට කියන්නකෝ මේ පැවිදිවන ස්වාමින්වහන්සේලාටත් නොපේන අනාගතේ නෙමෙයි දැන් ඒ වගේ ලබන්න පුළුවන් විශේෂ දෙයක් තියෙනවද ස්වාමින්වහන්සේලා දැන් අර වැටුපක් ලබා ගන්නවා වගේ මහන්සි වුණාට පස්සේ මේ ඇස් දෙකට පේන්න ප්‍රතිඵලයක් ලැබෙනවා වගේ ස්වාමින්වහන්සේලාත් ඒ වගේ මේ ඇස් දෙකට ජීවත් ඉදීම ලබන ප්‍රතිඵලයක් තියෙනවද කියලා අහනවා ඔන්න දැන් තමයි අපේ මාතෘකාවට එන්නේ. දැන් නිදාන කතා ඉවරයි. දැන් ඔය ඇත්තෝ පැවිදි ජීවිතයට ඇතුළත් වෙන විදිහ, ධ්‍යාන උපදවා ගන්න විදිහ, දේවරුත් එක්ක කතා කරන විදිහ, ඉදිපාතිහාර පාන විදිහ, කුඩාවේ පීමාලෝක සාමිනවහන්ස කිව්ව ගමන් අපි දන්නවා මහා පද සම්පන්න උත්තමයන් වහන්සේ නමක් කියලා. ඔන්න දැන් අපි ඒ කොටසට ඇතුල් දෙන්නේ. බුදුරජාණන් වහන්සේ අහනවා අපේ අජාසත් මහරත්තුමාගේ රජතුමනි ඔබ ඕක මගෙන් අහන්න කලින් වෙනත් ආගමික ශාස්ත්‍රවරු මුණ ගැහෙලා ඇහුවද?
දැන් අවුරුදු 8ක කාලයක් එහෙමයි ස්වාමීනි මම පූර්ණ කස්සප මක්කලී ගෝසාල පකුද කච්චායන අජිත කේස කම්බලි නිගණ්ඨනාත පුත්ත මේ සංජේ බිල්ලට්ටි පුත්ත මේ ශාස්ත්‍රවරු මුණ ගැහිලා ඇහුවා රත්තුමනි ඔබට ගැටලුවක් නැත්තම් ඕන් දුන්න පිළිතුර මොකද්ද කියලා අහනවා රත්තුම අර ශාස්ත්‍රවරු කිව්ව පිම්පවු නැහැ මොන පවක් කළත් ප්‍රශ්නයක් නැහැ යාඥා කන්නලව් කළාම ඔක්කොම හරි මේ විදිහට ඊ අය කියපු වැරදි ප්‍රකාශ කියනවා කියලා කියනවා ස්වාමීනි මං කොහොමද මගේ රාජධානී ඉන්න කෙනෙක් මගේ ඉස්සරහා වැරදි අදහසක ඉඳලා වැරදි දෘෂ්ටියක ඉඳලා ප්‍රකාශයක් කළාම එයාට හිරිහැර කරන්නේ මං ඒව පිළිගත්තේත් නැහැ මං ඒක ප්‍රතික්ෂේප කළේත් නැහැ නිස්සද්දවේ ආසනවලින් නැගිටලා ආවා ස්වාමීනි ඔබ වහන්සේගේ ශ්‍රාවකීන්ට මේ ජීවිතේ ලැබෙන දෙයක් තියෙනවද දැන් අර කොටස මං කිටි කළා ඒ ටික විස්තර කළේ නැහැ සස්සාස්තුවර කිව්ව ටික අපේ කාලේ පිරිමහ ගන්න ඕනෙ හින්දා ඔන්න ඒ ටික නැතුව දැන් ඔය ඇත්තන්ට දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි ඔබ වහන්සේගේ ශ්‍රාවකීන්ට ලැබෙන ප්‍රතිඵල තියෙනවද දැන් ඔන්න භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඔය ඇත්ත මෙන්න මේ ටික කරන්න ඕනේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මහරත්තුමනි ඔබතුමාගේ දාසයෙක් උදෙන්ම නැගිටලා සියලුම රාජකාරී කටයුතු කරලා හොඳටම රැබෝ විලා නිදාගෙන ඔබතුමාගේ හිත දිනාගෙන කටයුතු කරන කෙනෙක් පැවිදි වෙනවා පැවිදි වෙලා ඒ ස්වාමින් වහන්සේ ඔබතුමා මුණ ගැහෙනවා එතකොට ඔබතුමා මොකද කරන්නේ වෙනද වගේ ওই පැවිදි ජීවිතය අත්හැරලා ඇවිල්ලා මගේ වැඩ බැල මෙහෙවර කන් ටික කරන්න කියලා කියනවාද නෑ නෑ ස්වාමීනි මම ඒ පැවිදි පින්වතුන් වහන්සේ මගේ ඉස්සරහාට එනකොට ආසනයෙන් නැගිටිනවා නැගිටලා ඉස්සරහාට ගිහිල්ලා මම ආරාධනා කළ ආසනයක් පනවල වාඩි වෙන සලස්වල උන්වහන්සේට සිව්පස්සේ එහෙම පූජා කරන අවස්ථාව සම්පූර්ණ කරනවා රජතුමා එහෙම කියනවා බ්‍රහ්මණ සස්තියේ වෛශ්‍ය සුත්‍ර කොයි කුලයෙන් පැවිදි වුණා ඒ කටිර සිව්පස්සෙන් අප උපස්ථාන කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහරහත්තුමනි මේ ශාසනයේ පැවිදි වෙන පින්වතුන් වහන්සේලා සතුන් මරන්නේ නැහැ සතුන් මැරුවොත් මොකද්ද වෙන්නේ පැවිදි වුණත් ගිහි වුණත් සත්ත්වඝාතනයක් වුණොත් මොකද්ද වෙන්නේ අඩු ආවසේ මානෙට පත් වෙනවා අතපය කැඩෙන්න බිදෙන්න හේතුවක් හදනවා මානින් මැත්තේ අපාගත වෙනවා සොරකම් කළොත් තමන්ගේ භවභෝග සම්පත් නැති වෙනවා තමන් බොහොම දුක්ඛිත තත්ත්වයකට වැටෙනවා මානින් මැත්තේ අපාගත වෙනවා කාමී වාදවා හැසිරුනොත් යන්නේ අනේ තැන තමන් රැවටෙන්න මිතුරන් නැති වෙන්න හේතු හැත්නවා ලෙඩ රෝග ආදර හැත්නවා මානින් මැත්තේ අපාගත වෙනවා මේ වගේ කඩන කඩන සිල්පදයට මිදින්න වෙන කරදර ගොඩයි ඕන දැන් සිල්පදවලට මිදින්න වෙන කරදර ගැන කියන්නෙත් නැහැ ඒ ටික කියන්න ගියොතින් අපිට වෙලා මදි වෙනවා බලාපොරොත්තු වෙන ධ්‍යාන මාර්ගඵල උපදවා ගන්න කොටස කියන එකට ඒ කොටසත් ඔන්න අපි තිබ්බා දැන් චූල සීලේ මධ්‍යම සීලේ මහා සීලේ පින්වත් ස්වාමින් වහන්සේලා රැකියා කරන්නේ නැහැ ගොවිතැන් කරන්නේ නැහැ ඉබ්නස් නස්සස්ස කටයුතු කරන්නේ නැහැ ඒ වගේම විසූත්‍යයට නොගැලපෙන සියලු කිසිම දෙයක් දේශපාලනය කරන්නේ නැහැ නානාපකාර විදිහට ඉගැන්වීම මේ කිසි දෙයක් කරන්නේ නැතුව ස්වාමින් වහන්සේ සම්පූර්ණයෙන්ම අටපිරිකරට පමණ සීමා වෙනවා එතකොට ස්වාමින් වහන්සේ මොකද කරන්නේ හරියට නිදහස් කුරුල්ලෙක් වගේ කුරුල්ලෙක් මේ ආත්ති ඉඳන් අනිත් අත්තට පියාඹනකොට කුරුල්ලට දැනෙන්නේ අත්තටු දෙකේ බර විතරයි ස්වාමින් වහන්සේටත් අන්න ඒ වගේ ස්වාමින් වහන්සේගේ තනිපට සිවුර පාත්‍රේ ඒ බර විතරයි අපේ පේමාලෝක පින්වත් ගෞරවනීය ස්වාමින් වහන්සේ
ලිනට වැඩම කරනකොට ඔබ හැමෝම ලිනට ගිහිල්ලා තියෙනවානේ බලන්න උන්වහන්සේගේ අල්පේච්ඡ ජීවිතේ මමත් වැඩම කරලා තියෙනවා උන්වහන්සේ අපිට හරි ආතරේ අපි ළඟින්ම ඇසුරුසුරු කළා උන්වහන්සේ හරීම අල්පේච්ඡයි උන්වහන්සේගේ ජීවිතේ මේ ලක්ෂණ ඔක්කොම තිබුණා බොහෝම අල්පේච්ඡයි හුදකලාව වැඩ හිටියේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බිස්සුන් වහන්සේ හරියට කුරුල්ලෙක් වගේ අත්තරු දෙකේ බර විතරයි තියෙන්නේ. ඒ ස්වාමින් වහන්සේ අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා සුඤ්ඤාගාරගතෝවා නිසීදති පල්ලංකං ආභුජිත්වා උචුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. ආරණ්‍යකට ගිහිල්ලා රුක්සමූලයකට ගිහිල්ලා සුඤ්ඤාගාරයකට ගිහිල්ලා කොන්ද කෙලින් වාඩි වෙලා කොන්ද කෙලින් කරගෙන උන්වහන්සේ භාවනා කරන්න ගන්නවා. පින්වත්නි භාවනාන යෝගීව අපේ පින්වන්ත බෝසත් ගුණ ඇති කුඩා වී පීමාලෝක ගෞරවනීය ස්වාමිපාදයන්න් වහන්සේ වසර ගණනාවක් වැඩ වාසය කළා. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ආරණ්‍යකට යනවා. රුක්ස මූලයකට ගහක් මුලකට යනවා. හිස් පාළු තැනකට යනවා. මේ ස්වාමීන් වහන්සේ පාළු තැනකට ගිහිල්ලා උන්වහන්සේ භාවනා කරන්න ගන්නවා. භාවනා කරන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි සමත භාවනා. අනිත් එක විදර්ශනා භාවනා. සමත භාවනාවේ කමඨාන් 40ක් තියෙනවා. ඒ සමත භාවනාවේ කමඨාන් 40 තමයි කසින 10ක්. පඨවි ආපෝ තේජෝ වායෝ නීල පීත ලෝහිත ඕදාත ආලෝක ආකාස. එහෙම 10ක් තියෙනවා. ඒ 10ෙන් පඨවි ආපෝ තේජෝ වායෝ නීල පීත ලෝහිත ඕදාත කියන ඔය 8ෙම පඨවි කසිනෙන් චතුත්ථ ධානයම උපදවාගෙන අරූපාවචර ධාන 4ක් උපදවා ගන්න ඕනේ. ආපෝ තේජෝ වායෝ නීල පීත ලෝහිත ඕදාත කියන මේ කසින වලින් අර කිව්ව විදිහටම රූපාවචර ධාන 4යි අරූපාවචර ධාන 4යි උපදවා ගන්න ඕනේ. අෂ්ටඵල සමාපatti වෙන්න ඕන කසින 8ෙම්. කසින 10ේ මුල් කසින 8ෙන්. අෂ්ටඵල සමාපatti ලාභියෙක් වුණාට පස්සේ කවුරුත් එන්නේ නැහැනේ කැලෑ ඇතුළට. තනියම පාඩුවේ නිස්කලංක ඔය දේ කරන්න පුළුවන්. පඨවි කසිනේනොත් අෂ්ටඵල සමාපatti ලාභී වෙනවා. ආපෝ තේජෝ වායෝ නීල පීත ලෝහිත ඕදාත කියන මේ කසින 8ෙම්ම අෂ්ටඵල සමාපatti වෙනවා. ඊට පස්සේ එච්චර බල සම්පන්නව දියුණු කරගත් හිතක් තියෙන මේ පැවිදි පින්වතුන් වහන්සේ දැන් මේ වෙලාවෙ ඉඳන් අතීතේ බලන්න පටන් ගන්නවා. අදින් ඊයට ඊයෙන් පෙරේදට ඇවිල්ලා කතා කරන කෙනෙක් නැහැ, දකින්න කෙනෙක් නැහැ, සද්ද බද්ද නැහැ. පෙරේදයින් ඊට කලින් දට අවුරුදු 10ට අවුරුදු 5ට මව් කුසින් එළිය බිහිවන වෙලාවේ දැන් මතක නැති දන්නේ නැති ටික මව් කුස ඇතුලේදී මාස 9ක් 8ක් 7ක් 6ක් 5ක් 4ක් 3ක් 2ක් 1ක් පළවෙනි සතියේ පළවෙනි විනාඩියේ පළවෙනි තත්පරේ ඒ පළවෙනි සනයේ මෙතන මව කුස පිළිසඳ ගද්දි වගේම ඊට කලින් විහිටිය තැන මැරිච්ච විදිහ පුබ්බේ නිවාසා නුස්මති ඥානේ පෙරවිසූ කඳපිළිවෙල දකින්න අනුපිළිවෙලින් අච්චර දියුණු කරපු හිත යවනවා. හිත යවනවා කියන්නේ මෙතනින් හිත අතීතයට යවනවා නෙමෙයි, අතීතයට ගිය අරමුණ ගන්නවා. අරමුණ ගන්න හිත පුරුදු කරනවා. එහෙම පුරුදු කරන්න පුළුවන් අෂ්ටඵල සමාපatti ලාභී අයට. හැබැයි කසින 10ේ මුල් කසින 8ෙම්ම අෂ්ටඵල උපදවා ගන්න ඕන. අෂ්ටඵල සමාපatti එහෙම උපදවා ගන්න පින්වත්නි අර ආරණ්‍යකට යන්න ඕනේ, රුක්ස මූලයකට යන්න ඕනේ, ශුන්‍යාගාරයකට යන්න ඕනේ. අපේ ගෞරවනීය පින්වන්ත බෝසත් ගුණ ඇති කුඩාවේ පේමාලෝක ස්වාමීන් වහන්සේ අන්නේ ওই විදිහට කටයුතු කළා. කැලෑවට ගිහිල්ලා අපි කරන දෙයක් තියෙනවා, කළ යුතු දෙයක් තියෙනවා, විය යුතු දෙයක් තියෙනවා.
ඊට පස්සේ කලින් භවයෙන් ඊට පිට භවයේ ඊට පිට භවයේ ඊට පිට භවයේ ඊට පිට භවයේ පුබ්බේ නිවාසානුස්මති ඥානයේ විදියට ආත්ම භව ඇති තරම් අතීතයට බලන්න පුළුවන් හැබැයි වැඩිපුරම බලන්න පුළුවන් බුදුරජාණන් වහන්සේට බුදුරජාණන් වහන්සේට හිතෙන වෙලාවේ ඕනෑම කෙනෙක් සම්බන්ධව ආත්ම භව ලක්ෂ ගානක් වුණත් ඒ කියන්නේ කෝට් ආත්ම භව කෝටියකට එහා හරි සිදුවීමක් බලන්න පුළුවන් අනික කාටවත් එහෙම බෑ පසේ බුදුරජාණන් වහන්සේලාට ඊට වඩා අඩු ස්කන්ධ විදිහට හරි චුතිපති සංධිකමේට හරි අතීතේ බලන්න ඕන මේ ශාසනීය අග්‍රස්සාවකයන් වහන්සේලාට ඊට වඩා අඩුයි අග්‍රස්සාවකයන් වහන්සේලාට වඩා අතීතයේ බලන්න පුළුවන් හැකියාව අසූ මහසාවකයන් වහන්සේලාට අඩුයි ඊට වඩා සිව්පති සිඹියාපත් මහරහතන් වහන්සේලාට අඩුයි ඊට වඩා සඩබිඥා මහරහතන් වහන්සේලා ත්‍රිවිද්‍යා මහරහතන් වහන්සේලා ඔහොම ටික ටික අඩු වෙන විදිහක් තියෙනවා එහෙම පෙරවිසු ආත්ම භව බලන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක මැවුණට පස්සේ ලැබෙන දෙයක් නෙමෙයි ජීවත් ඉදදී ලැබෙන දෙයක්. මේ කටින කාලේ මේ වස්සාන කාලේ අර මාතික මාතා උපාසකම්මයේ කතාව අහලා තියෙනවා නේද? මාතික මාතා ගමට සාමින්හන්සල වැඩම කළාට පස්සේ මාතික මාතා උපාසකම්ම හාමුදුරුවන්ගෙන් ඉගෙන ගන්නවා භාවනා කරන විදිය. ඇය ගෙදර ඉඳන් භාවනා කරලා අර තමන්ට උගන්වපු හාමුදුරුවන්ට කලින් හාමුදුරුවන්ගේ හිත් කියවනවා. ඒ වගේ පරචිත්ත විජාන ඥාන අනුන්ගේ සිත් කියවන්නත් පුළුවන්කම තියෙනවා. පෙරවිසු ආත්ම භව බලන එක විතරක් නෙමෙයි අනුන්ගේ හිත් කියවන්නත් පුළුවන්. අනුන්ගේ හිත් කියවන එක විතරක් නෙමෙයි මැරෙන කෙනා නැවත උපත්තිය ලැබන චතුූපපාත ඥානයත් උපදවා ගන්න පුළුවන් විවිධාකාර ඊදිපාතිහාර පාන්න පුළුවන් කමත් හදා ගන්න පුළුවන් ඒ වාගේම ඇයි දිවස ඒව එහෙමත් පුළුවන් දිබ්බ චක්කු දිබ්බ සෝත චතුූපපාතේ වගේම පින්වත්නි පුළුවන්කම තියෙනවා දෙවිවරුත් එක්ක පවා කතා බස් කරන්න දෙවිවරු තමන්ගේ හොඳ යාළුවෙකුත් වෙනවා ඒක අවස්ථා දෙකකදී වෙනවා භාවනා කරන්න පටන් ගත්තට පස්සේ මෙන්න මේ නම් ටික මතක තියාගන්න මුලින්ම පරිකරම නිමිත්ත කියලා අවස්ථාවක් එනවා පරිකරම නිමිත්තෙන් පස්සේ උද්ඝහ නිමිති කියලා තමන්ව දියුණු කරගන්න ඕන නිමිති අවස්ථාවක් තියෙනවා ඊට පස්සේ ඊළඟට තියෙන දියුණු පියවර තමයි ප්‍රතිභාග නිමිත්ත කියලා කියන්නේ ඒ ප්‍රතිභාග නිමිත්තෙන් පස්සේ දියුණු වෙන අවස්ථාව උපචාර සමාධිය අපි දැන් මේ ඉන්න මට්ටමේ කාමාවචර මට්ටමේ උපරිම දියුණුව කලින් භවවල ධානාදීම උපදවා ගත කට්ටි ඉන්නවා නම් ඒ අයට දැන් මේ අෂ්ටපද සමාපatti උපදවා ගන්න කලින් භවයේ සිදුවීම් නිකන් දර්ශනේ වෙනවා වගේ දෙවිවරු කතා කරනවා වගේ එහෙම දැනෙන අවස්ථාවක් සමහර අයට එහෙම නැහැ කලින් භවවල එහෙම විශේෂ දියුණුවක් ලැබලා ඉන්න ඇයට අත්දැකීම ලැබෙනවා උපචාර සමාධිය උපචාර සමාධියෙන් පස්සේ තියෙන ප්‍රථම අධ්‍යානයේ අර වගේ තත්ත්ව නැහැ ද්විතී අධ්‍යාන තුතී අධ්‍යාන චතුර්ථ අධ්‍යාන ඊට පස්සේ ආකාසානංච ආයතන විඤ්ඤාණංච ආයතන ආකින්චඤ්ඤායතන නේව සංඥා නා සංඥායතන මේ කිව්ව ප්‍රථම අධ්‍යානී දන් නේව සංඥා නා සංඥායතනේ දක්වා මේ අටම පඨවි ආපෝ තේජෝ වායෝ නීල පීත ලෝහිත ඕදාත කියන ඔය කසින අටෙන් පුරුදු කරගන්න ඕන ඊට පස්සේ තමයි පුබ්බේ නිවාසාන ස්මති ඥානේ ආදී අර පංචාභිඥා උපදවා ගන්න පංචාභිඥා උපදවා ගත්තට පස්සේ Tamanට ඕන විදිහට ඒ දේ කරන්න පුළුවන් පංචාභිඥා උපදවා ගත්තාම Tamanට ඕන විදිහට ඒ දේ කරන්න පුළුවන් හැබැයි උපචාර සමාධියේදී ඒක නිකන් දැනෙනවා විතරයි යම් මට්ටමකට හිතේ දියුණුවක් තියෙනවා වැටහෙනවා මේ කසින ඊට පස්සේ තියෙනවා අසුබ දහයකුත් උද්දමාතක විනීලක විපුබ්බක විකිත්තක විච්ඡකායිතක විචිද්දක හතවිච්චික් මිකිත්තක ලෝහිතක පුලවක අට්ටික ඔය විදිහට කසින වලින් පුළුවන් ඔය ඇත්තන්ට කසින භාවනා වලින් සියලුම ධ්‍යාන උපදවා ගන්න
හැබැයි දස අසුබයෙන් ඔය ඇත්තන්ට ප්‍රථම ධානයේ විතරයි උපදවා ගන්න පුළුවන් අනුස්සති 10ක් තියෙනවා අනුස්සති වලින් බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති සීලානුස්සති චාගානුස්සති උපසමානුස්සති දේවතානුස්සති මානානුස්සති කියන ඔය අටෙන් පුළුවන් උපචාර සමාධිය දක්වා දියුණු වෙන්න कायगत सतीयं पुलुवां प्रथम ध्याने उपदवागन्न आनापान सतीयं पुलुवां चतुर्थ ध्याने उपदवागन्न मित्ता करुणा मुदिता केन भावना क्रम तुनें पुलुवां तृतीय ध्याने उपदवागन्न उपेक्खा भावनावें पुलुवां चतुर्थ ध्याने उपदवागन्न आहारे पटिकूल संज्ञावें पुलुवां उपचार समाधि उपदवागन्न चतुर्धातु अवत्ताने पुलुवां उपचार समाधि उपदवागन्न ओय कमटां 40 लबन्न පුළුවන් දියුණු වීම වල ප්‍රමාණය මේක ගිහි පැවිදි දෙකොල්ලොටම කරගන්න පුළුවන් ගිහි ඇයට ටිකක් දුෂ්කරයි තියෙන ජීවිතයේ ස්වභාවයෙන් හින්දා නමුත් එහෙම පුළුවන් දියුණු කරගත් ඇත්තු ඉන්නවා බුදුරජාණන් වහන්සේ දැන් දේශනා කරනවා සාර ආරණ්‍යට ගිය පැවිදි වුණු පින්වතුන් වහන්සේ ප්‍රථම ධානය උපදවා ගන්නවා ප්‍රථම ධානය ලැබෙන්නේ මිය ගියාට පස්සේද ජීවත් වෙද්දිද जीवत इन कोट द्वितीय ध्यान लबेन्नी मैं उट पास जीवात इन कोट जीवत इन कोट इतकोट जीवाती तमंट अद्दा की पुलवां प्रतिपल बुधुधाम तुलाने नुपेन अनागते कौन निमे जीवाती लबेन प्रतिपल एक जीवाती लबेनवा नुपेन अनागतेटात लबेनवा ससरटात लबेनवा सत्पुरुष पिंगवत्नी तृतीय ध्यान एवागेम चतुर्थ ध्यान आकाशानांचायतने विज्ञानांचायतने आकिंचान्यायतने निवसान्या नासान्यायतने मिन्न मे ओक्कोम टिक उपदवा गन्नवा ऐ इतिविध ज्ञाने ईदिपातिहार पान पुलवा अजासत्त महाराजुरु अंटे बुद्धाचारण वहांस देशना करनवा महापोलुए वतुरे वगे किमी देना पुलवा हेम हित दीवन करगत्ता इन्नवा हेम विलावे में तमांगे दीवन लोके आट हेम दर्शने में देने न देने न है अभी इन्न पलात मैनिक तीनों रत्नपुरने रत्नपुर मैनिका खंबुनाट पास काट्टिय ए मैनिक मुकद कराने गीला तमांगे गिदर मेसी सरा पदासने तीनों नतन से पुट दानो अद मुकद कराने सेपूट दान ने तो मेसूट तीबोत मुकद नैति वे नवा मे ध्यान उपदवागा ध्यान पिरीहेन पुलवा ध्यान पिरीहेन नैति वे ना मुकद करा नो ने तमंग उपदवागा दून व लोके आगे संगवागा नो ने तव तव दून वे नो न එහෙම නැතුව මගපල් ලබන්නේ එහෙම නැතුව කටයුතු කරනකොට ඒක පිරිහෙන ඉඩකඩ වැඩි. හුඟක් වෙලාවට ධානාදී පිරිහෙනවා. එක ස්වාමීන් වහන්සේ නමක් හිටිය ගුරු ස්වාමීන් වහන්සේට හරි භක්තියෙන් ගෞරවයෙන් කටයුතු කළා. අපි ලංකාවේ ගුරු ස්වාමීන් වහන්සේ රුවන්මැලි චෛත්‍ය රාජානන් වහන්සේ වඳින්නේ අනකොට මේ ස්වාමීන් වහන්සේ ඊර්දියෙන් ඇවිල්ලා මල් එහෙම අරන් දෙනවා පූජා කරනවා ලොකු ස්වාමීන් වහන්සේ මේ ස්වාමි පොඩි හාමුදුරුවන්ගේ ඊර්දිය කොච්චර කල් තියෙනවද කියලා බැලුවා වැඩි කාලයක් නෑ කාන්තාවක් දැකලා පිරිහෙනවා ලොකු ස්වාමීන් වහන්සේ මේක කියනවා පරිස්සම් වෙන්නේ තරු ස්වාමීන් වහන්සේ අහන්නේ දවසක් මේ පොඩි හාමුදුර හසින් වඩීදි කාන්තාවක් පොකුණක නාමින් ඉන්නව දකින්නකොට සාමින්හන්සේගේ යටපත් වෙලා තිබ්බ කෙලස් බුරපුරා මතුවලා ඉවුරට පාත් වෙන්නේ. ඒ වගේ තමන්ගේ දියුණුව ඕන වෙලාවක පිරිහෙන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ දියුණුව නිතරම ඇතිකරගෙන පරිස්සම් කරගන්න ඕන. පංච විඥා උපදවා ගන්න පිරිමි ඇයට විතරද පුළුවන්? නැහැ කාන්තාවටත් පුළුවන් කාන්තා පිරිමි ભેදයක් නැහැ අභිඥා උපදවා ගන්න සිත දියුණු කර ගන්න කාන්තා පිරිමි ભેදයක් නැහැ මේ දෙගොල්ලටම පුළුවන් සිත දියුණු කර ගන්න අභිඥා උපදවා ගන්න භාග්‍යවතුන් වහන්සේ
මේ පංචාභිඥා උපදවා ගන්න විදිහත් දේශනා කරනවා ඊට පස්සේ දේශනා කරනවා මගපල් ලබන විදිහ පින්වත්නි ඔය ඇත්ත මගපල් ලබන්න ඕනේ මේ මනුස්ස ජීවිතේ මගපල් ලබන්න ඕන මේ මනුස්ස ජීවිතේ මගපල් ලබන්න යන ගමනේදී ඔය ඇත්තන්ට ඒ වෙනුවෙන් අනිවාර්යයෙන්ම කරන්න ඕන දේවල් වගේක් තියෙනවා ඒ තමයි ආරස්ථාංගික මාර්ගයේ පිළිපදින්න ඕනේ ආරස්ථාංගික මාර්ගයමයි මෙන්න මේ වගේ අනුපිළිවෙලක් තියෙනවා මුලින්ම ආරස්ථාංගික මාර්ගයේ පිළිපදින්න බාධාවක් නැති ජීවන ක්‍රමයක් හදාගන්න ඕනේ දෙහැම උපයාගත් දෙහැමි ධනයෙන් දීපලි ඉඩකඩම් භවභෝග සම්පත් එහෙම ලබාගෙන පෙර කරලා තියෙන පින් අනුව තමන්ට දැන් ජීවත් වෙන්න පුළුවන් පරිසරය හදාගන්න ඕනේ ඊට පස්සේ එයාට මුල ඉඳන්ම සිල්වත් වෙන්න ඕන ඉන් පස්සේ පින්වත්නි මේ දෙහැම ජීවත් නැත්තු ආරස්ථායක මාර්ගයේ සීල විසුද්ධිය චිත්ත විසුද්ධිය පහු කරගෙන ditthi විසුද්ධියට එන්න ඕනේ ආත්මේ සත්‍යයා පුද්ගලයා මම කියලා කෙනෙක් නැහැ කියන එක අවබෝධ කරගන්න ඕනේ එහෙම අවබෝධ කරගන්න කරන්න ඕන භාවනා ක්‍රම වගයක් තියෙනවා මේ ඉන්න කෙනාම මැරිලා අහපෝ තැනක උපදින්නේ නැහැ. මෙතන ඉන්න කෙනාගෙන් වෙනත් කෙනෙක් ඊළඟ තැනක උපදින්නේත් නැහැ. කෙනෙක්ගේ චුතිපතිසන්ධිය සිද්ධ වෙන්නේ මෙන්න මේ විදිහට. ඔය ඇත්තු දැකලා තියෙනව නේද සමහරව මානෙටපත් වෙනවා. කොහොමද කට්ටිය මැරෙන්නේ කියලා මතක් කරගන්න. දරුවන් නම් වැඩි හිතන්නේ වැඩි හිටියෝ දන්නවා. ඔබේ නෑදෑයෝ යහළුවෝ හිත මිතුරු මානෙට පත් වෙන විදිය ඔබ අහලා තියෙනවා කොහොමද මානෙට පත් වෙන්නේ කියලා මතක් කරගන්න සමහර කට්ටිය නිින්දෙන්න මියදිලා සමහර කට්ටිය මානෙට පත් වෙනකොට කෑ ගහලා විලාප තියෙනවා තව සමහර කට්ටිය අපි ගිහිල්ලා බලනකොට ඇඳේ හොඳටම දඟලපු පාට තියෙනවා දෙද්ද එහෙම ඔක්කොම මෙහෙට මෙහෙට විසිරලා සමහර අය මැරෙනකොට මලපහ මුත්‍රා පිට වෙලා දැන් එක අවස්ථාවක අපි නිවසේකට වැඩම කළා ඒ තාත්තා අපිට කිව්වා ඒ තාත්තගේ තාත්තා හොඳටම අසාධ්‍යයි අනේ අපේ හාමුදුරන්ගෙන් බණ දාම් අහන්නේ භාවනාය කරන්න තාත්තව පොඩ්ඩක් බලන්න ඉන්න පුළුවන්ද කියලා මං වටනකොට හොඳටම අමාරුයි. දැන් අපි කීප නමක් තාත්තට පිරිත් කියනවා. හොඳටම දඟලනවා. එක විදිහකට ඉන්න බෑ මේ පැත්තට ඉන්නවා අහපෝ අනිත් පැත්තට ඉන්නවා ඇඟේ කැක්කුම් වලට කෑ ගහනවා බෙදි හන්දෙනවා. අපි කතා කරනකොට ඒ වෙලාවට විතරක් තේරෙනවා අහපෝ කල්පනාව නැති වෙනවා. වචන ටිකක් කියද්දි තීරුම් ගන්නවා අපි පිරිත් නූලු බෝලේ අතට දුන්නාම ඒක අල්ලගත්තා ටික වෙලාවක් යනකොට ඒක අහපව බුරුල් වෙනවා දඟලනවා ඔය අතරේදි තාත්තට මලපහ මුත්‍රාත් පිට වුණා මාරාන්තික අධ්‍යක්ෂ ඒ තාත්තගේ පිරිත් කියමින් ඉන්නකොටම තාත්ත මරණයටපත් වුණා කෙනෙක් මරණයටපත් වෙනකොට ගරුක කර්ම ආසන්න කර්ම ආචින්න කර්ම කටත්තා කර්ම කියන ඔය කර්ම හතර අනුව තමයි ඒ කෙනාගේ ප්‍රතිසන්දිය සිද්ධ වෙන්නේ ගරුක කර්ම කියන්නේ බරපතල කර්ම වලට බරපතල කර්ම කියන්නේ අකුසල පැත්තෙන් නම් මව මැරීම පියා මැරීම භාග්‍යවතුන් වහන්සේගේ ලේසල වීම සංඝ රත්නේ ભેද කිරීම ඒ වගේම රහතන් වහන්සේලා ඝාතනය කිරීම කුසල පැත්තෙන් නම් ධාන උපදවාගෙන සිටීම හුඟක් අයට ගරුක කර්ම නැහැ. ගරුක කර්ම නැත්තම් මතුවෙන්නේ ආසන්න කර්මය. දැන් කියන්න හදාන්නේ මැවුණට පස්සේ උපදින විදිය. ඔය ඇත්තොත් යම් දවසක මාන්නයට පත් වෙනකොට නැවත උප්පත්තිය ලබන විදිය. කෙනෙක් මානෙට පත් වෙනකොට ගරුක කර්ම නැත්නම් ඊට පස්සේ තියෙන ආසන්න කර්මය. ආසන්න කර්මය කියන්නේ මානසන්න වෙලාවේ කරපු කර්ම හරි කලින් කරලා ඒ වෙලාවට මතක් කරපු කර්ම හරි. එක දවසක් එක පුතෙක් අපිට කිව්වා
අපි ස්වාමීන් වහන්සේ අපි අම්මව බලන්න අපි ගිවල් පැත්තෙන් වැඩම කරනවා නම් ධර්ම දේශනා කර පොඩ්ඩක් වඩින්නකෝ අපි අම්මට අපි ස්වාමීන් වහන්සේ පෙන්වන්න ඕන කියලා දකින්න ඕන අම්මා හොඳටම අසත්‍යයි කියලා අපි මේ පළාතේ ඈත ධර්ම දේශනාකට වටන ගමන් ඒ ගී පැත්තට ලං වෙලා ඒ පාරෙම ටිකක් ඇතුළට වඩින්න ඕනේ වැටලා සීතුරු මහත්තයා කතා කළා අර පුතාට දැන් කොහෙද ඉන්නේ කියලා විනාඩි 10කින් වටනවා හාමුදුරනේ කිව්වා ඊට පස්සේ අපි ඒ ගෙදරට වාහනයෙන් බැහැලා වටන අතරේ එපතා කෝල් කරනවා කියලා කිව්වා කොහොම හරි සියදුරු මහත්තයා බෙල්ලේ ගහන්න ලං වෙනකොට ගී ඇතුළු ලොකු සත්‍යයක් දවස් ගානක් මම තමයි අම්මව බලාගත්තේ මේක මට හැමදාම කරන්න බෑ මට ගියක් නැද්ද ගොඩක් දේවල් දැන් කිය කී රණ්ඩු කරනවා මේ දරුවෝ දෙන්නේ රණ්ඩුවේ උච්චම අවස්ථාවෙ ඉන්නේ නැති අපි වඩින්නේ නැත්තේ හයියෙන් කෑ ගහලා දෙන්න රණ්ඩු කරනවා ඇතුලේ කාමරයක අපි දේතුරු මහත්තයා බෙල්ලේ ගහපා බෙල්ලේ ගහපේකටත් බැන බැන දැන් ඔන්න එනකොට මාව දැක්ක විතර දෙන්නම දිව්වගේ පිටිපස්සට इंपोर्ट එකට පස්සේ එළියට ආවෙත් නෑ इंपोर्ट එකට පස්සේ අර පුතත් ආවා මැරෙන වෙලාවේදී අපි කියන දේ ඇහෙන්නේ නැහනේ අපි කියන දේ ඇහුණා කියලා අඟවන්න බෑනේ ඇහිපිල්ලමක්වත් ගහන්න බෑනේ හිතන්න එපා අපි කිව්ව දේ තේරුන්නේ නැහැ කියලා මොළය ඕන වෙන්නේ ශරීරයේ ක්‍රියාත්මක වෙන්න ඒ වුණාට සිත හටගන්නේ ආයතනවල සිත හටගන්නේ චක්කු ප්‍රසාදේ සෝත ප්‍රසාදේ ගහන ප්‍රසාදේ ජීව ප්‍රසාදේ කාය ප්‍රසාදේ හද වස්තු රූපේ ආයතනවල ඒක උපදින විදිය දැනගන්නකොට හරියටම තේරෙනවා මොළය ඕන වෙන්නේ ශරීරයේ ක්‍රියාකාරීත්වයට හැබැයි සිත හට ගන්න ඕන වෙන්නේ මොළේ නෙමෙයි සිත හට ගන්න ඕන වෙන්නේ ආයතන 6 දැන් අර අම්මා හොඳටම උත්පලින් හින්දා අම්මට තේරෙන්නේ නැහැ කියලා හිතල වෙන්නේ නැති මේ රණ්ඩු කරගන්නේ ආසනේ පනවන්න හදද්දී අම්මා ළඟම ආසනේ පනවන්න කිව්ව අර කට්ටිය එළියට දුවපු කාමරේ තමයි අම්මා හිටියේ අම්මට පිළිත් කියලා කලින් කර පින්කම් එහෙ මතක් කළා අම්මට කිසි දෙයක් තේරෙන්නේ නැහැ ඒක තේරෙන්නේ නැහැ කියන් තේරුණු බව අඟවන්න බෑ ඒ වුණත් මතක තියාගන්න ධර්මානුකූලව ඒ කෙනාට ඇහිපිල්ලමක්වත් ගහලා ඒක තේරුණා කියලා අඟවන්න බැරුණාට අර මැරෙන වෙලාවේ අර කට ඇරගෙන හෝ හෝ ගාන සද්ද ඇහෙන දැකලා ඇතින ඔය ඇත්තෝ ඒ වගේ හඬ පිටවන වෙලාවකුණත් ඒ ඇයට තේරෙනවා දැන් ඇඟ දුර්වලයි ඒක නිසා ඒ වගේ වෙලාවකදී කලින් කරපු පින්කම් මතක් කරන්න ඕන සමහර වෙලාවට ඔබට හිතේවි අපි කිව්වට කිසි දෙයක් තේරෙන්නේ නැහැ නේ කියලා නෑ සිත් හටගන්නේ ආයතනවල තේරෙන්න පුළුවන් ඒක නිසා බවාංග පතනේ වෙන්නේ නැත්නම් ඒව කියන්න ඕන මතක් කරන්න ඕනේ පිරිත් අහන්න දෙන්න ඕනේ සාමින්හාසල වඩම්වන්න ඕන රණ්ඩු සරුවල් වෙන්න ඕන නම් ගෙදරින් එළියට ගිහිල්ලා ඈතින් නම් රණ්ඩු කරන්න ඕන හෙන්න නැති වෙන්න මොකටද තමන්ගේ මව්පිය තමන් ගැන වෛරයක් තරහා කිතේ තියාගන්න කෙනෙක් කරගෙන පිටිපස්සෙන් එන තත්ත්වයට හදාගන්නේ හිතනරක් වුණාට පස්සේ වෛරය තරහා ඉතී තියා ගන්නවන අපි එහෙමද දරුව ලොකු මහත් කලේ දරුවලු දරුවන්ට කිරි දෙන්න අම්මයි තාත්තයි විදියට රණ්ඩු කලේ නෑනේ දීපල වලට එනකොටගෙන මරාගත්තට දැන් ඔන්න කෙනෙක් මානෙටපත් වෙද්දි මානසන්න වෙලා